හැමෝම ඉක්මනට චොට්ටක් ජොයින් වෙන්න මම ඔයාලට ලින්ක් එක දැන් දාලා තියෙනවා දැන් ජොයින් වෙලා ඉක්මනට ජොයින් වෙච්ච කට්ටිය මුතේ පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න තමන්ගේ නම හරි ජොයින් YouTube එක හරහා කට්ටිය හැමෝම ඉක්මනට තමන්ගේ නම ටයිප් කරලා දාන්න එතකොට මට බලා ගන්න පුළුවන් කී දෙනෙක් ජොයින් වෙලාද ඉන්නවද කියලා හරි එහෙනම් අපි පාඩම පටන් ගමු පාඩම පටන් ගන්නකම් චුට්ටක් ඉක්මනට හොඳයි ඔව් මනුෂා ඔන්න මැසේජ් එකක් දැම්මා අනිත් පැත්ත මැසේජ් කරන්න හරි දිනාල් මැසේජ් කරා චතුර මැසේජ් කරා හොඳයි අනිත් අයත් දාන්න හරි ගිහානි ඔන්න මැසේජ් කරා හොඳයි අනිත් අයත් ජොයින් වෙයි අපි බලමු එහෙනම් හරි එහෙනම් ඔන්න අපි පටන් ගෙන යමු ඉස්සරහට ඉතුරු කට්ටිය ජොයින් වෙයි ඉස්සරහට අපි එනම් බලමු හරි අපිට අද ඇත්තටම කතා කරන්න තියෙන්නේ ඔයාලා දන්නවා ඔයාලා මං හිතන්නේ දැන් හැමෝගෙම ළඟ ටියුට් එක ඇති කියලා මම විශ්වාස කරනවා එහෙමනම් ඔන්න අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ ඕ ලෙවල් සිලබස් එකේ නේද ඕ ලෙවල් සිලබස් එකේ අම්මු වංශල ගොඩ කාලෙකින් නේද ආවේ ආවෙම නෑනි පන්තියට සහභාගී වෙන්නේ නෑ මං හිතන්නේ බලන්න චුට්ටක් නෝට් ටික එහෙම සම්පූර්ණ කරගන්න කොහෙද ඉදියේ මෙච්චරක හරි හරි එහෙනම් ඔන්න අපි පටන් ගමු අද පාඩම ඉතින් ඔයාලා දන්නවා මේ අද අපිට කතා කරන්න තියෙන්නේ ඕ ලෙවල් සිලබස් එක ගත්තාම ඕ ලෙවල් සිලබස් එකේ අවසානම පාඩම තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ අවසානම පාඩම කියන්නේ 10 වසරේ අපි පාඩම් 9ක් ඉගෙන ගත්තා 11 වසරේ අපි කතා කරනවා පාඩම් 6ක් ඔක්කොම පාඩම් 15 නේද ඉතින් එහෙනම් මේ 15 වෙනි පාඩම අවසානම පාඩම තමයි අපි කතා කරන්න අද බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉතින් ඒ පාඩම ගැන ඔයාලා දැන්නමත් දන්නවා ටියුට් එක එහෙම අරගන්න ඇති ඒ පාඩමේ නම තමයි මොකද්ද ইনফরমේෂන් ඇන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඇන් සොසයිටි ඉතින් මේ පාඩම ඉතාමත් රසවත් පාඩමක් මොකද හේතුව අද අපිට සමාජයේදී නැත්නම් සොසයිටි එකේදී මෙන්න මේ කියන පාඩමෙහි ගොඩක් ප්‍රයෝජනයක් අපිට දකින්න හම්බ වෙනවා මේ ICT කියන එක අද වෙනකොට ලෝකයේ මිනිස්සුන්ට නැතුවම බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා එහෙමපත් වෙච්ච ICT වල තියෙන වැදගත්කම් මොනවද ඊළඟට disadvantages මොනවද advantages මොනවද ওই දේවල් ගැන අපි කතා කරමු හරිද එතකොට මෙන්න මෙතනදී අපි චුට්ටක් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කියන කරුණු ගැන හරිද
මම මේක පොඩි විස්තරයක් කියන්නම් මේක හරි රසවත් පාඩමක් කියලා කියන්න හේතුව තමයි මට ගොඩක් මේක කතා කරන්න තියෙනවා හරිද කතා කරන්න තියෙනවා ඊළඟට ඔයාලටත් අත්දැකීම් ඇති ඒ අත්දැකීම්ත් අනිත් අයත් එක්ක ඔයාලා බෙදාගමු මේ යට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඕන තරම් නිදහස තියෙනවා ඔයාලට මුහුණ පාන්න සිදු වෙච්චි මම මේ කියන දේවල් එක්ක ඔයාලට මුහුණ පාන්න සිදු වෙච්චි විවිධ අත්දැකීම් ඇති ඒ අත්දැකීම් කියන්න හරිද අපි සාකච්ඡා කරමු හරි එතකොට මම ඉස්සල්ලාම මේ පාඩමට පොඩි ප්‍රවේශයක් ගන්නා මෙන්න මෙහෙම ඔයාලට ඕන තරම් මේ අන්තර්ජාලය තුළ නැත්නම් ඉන්ටර්නෙට් එක තුළ විවිධ දේවල් සිදු කර ගැනීම සඳහා විවිධ තාක්ෂණික මෙවලම් වාලා හඳුනාගෙන ඉති මේ වෙනකන් ඔයාලා පුදුම විදියට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් යූස් කරලා විවිධ දේවල් සර්ච් කරලා ඇති විවිධ දේවල් බලලා ඇති විවිධ දේවල් කරලා ඇති හැබැයි මේ සොසයිටි එක ගත්තාම මේ සොසයිටි එකේ අපිට දකින්න හම් වෙනවා විවිධ විදිහේ විවිධ තින්කින් පැටර්න්ස් විවිධ ඉන්ටෙලිජන්ට් පවර්ස් තියෙන විවිධ විදිහට ඉන්න මිනිස්සු අපිට ඕන තරම් අපිට දකින්න හම් වෙනවා මෙන්න මේ දකින්න මිනිසුන් අතර හිතන්න මේ ඉන්ටර්නෙට් එක කියන එක බේස්ඩ් වෙලා තියෙන්නේ මේ කියන සියලුම මිනිසුන්ගේ චින්තනයක් මත නැත්නම් මේ සිතුම් පැතුම් මත හරි එතකොට දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මේ කියන ඉන්ටර්නෙට් එක කියන්නේ නේද ඉන්ටර්නෙට් එක කියනකොට අහලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එක කියන එක මේ ඔයාලා එක කලින් ඉඳන් මාලා තියෙනවා අපි මුලදී කතා කරා මේ ලෝකේ කාටවත් අයිති දෙයක් නෙමෙයි ඉන්ටර්නෙට් කියන්නේ කාටවත් අයිති දෙයක් නෙමෙයි එතකොට කාටද අයිති මේ ලෝකේ ඉන්න හැමෝටම අයිති හැමෝටමයි මේ තනි පුද්ගලයෙකුට අයිතියක් නැහැ බිම්ලු ලෝකේ හැම පුද්ගලයාටම මේ ඉන්ටර්නෙට් කියන එක අයිති. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ ඉන්ටර්නෙට් එකට ඕනම කෙනෙකුට ඕනම දෙයක් එන්ටර් කරන්න, ඉන්සර්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මේ ඉන්ටර්නෙට් එකෙන් ඕනම දෙයක් අපිට අයින් කරන්න පුළුවන්. ඔන්න ප්‍රශ්න ගොඩක් මතුවෙන්න තරම් තමයි. ඉතින් මම කියුවා මේ සමාජ සොසයිටි එකේ විවිධ මිනිස්සු ඉනවා විවිධ thinking patterns විවිධ බුද්ධියන් තියෙන විවිධ මිනිස්සු අපිට දකින්න අමාරුයි. දැන් මේ මිනිස්සු අතර අපිට මෙන්න මේ හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ කියන තාක්ෂණයන් ගත්තාම මේ තාක්ෂණය ලෝකේ අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ ඉන්ටර්නෙට් එක තුන ඕන තරම් අපිට දකින්න අමාරුයි. එතකොට අපි දෙයක් දැන් හොයන්න ගියාම අපි දෙයක් දැන් ගන්න ගියාම ඉන්ටර්නෙට් එකේ අපි ඒ ගැන එකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මට ඒ දේ හොඳයිද නරකයිද කියන එක පිළිබඳව අපි හඳුනා ගන්න ඕනේ. මොකද හේතුව දැන් සමහරක් අය නේද සමහරක් අය මේ ඉන්ටර්නෙට් යූස් කරනකොට මේ ඉන්ටර්නෙට් එකේ මම කියවනේ විවිධ පුද්ගලව විවිධ දේවල් මේකට අපි ඉන්සර්ට් කරනවා කියලා. එතකොට ඒ හැම පුද්ගලයාගේම හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් ඒක යූස් කරන්න හරි විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් ඒක වැරදි විදිහට යූස් කරන්න. එතකොට මේ දෙකොල්ලම මේක ඇතුලේ හිටියාම අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ සොසයිටි එකේ මේක අපිට නවත්තන්න බෑ. නේද? මේක අපිට නවත්තන්න බෑ. ඉතින් මේ සොසයිටි එකේ මේ වගේ දේවල් අපිට ඕන තරම් මුහුණ පාන්න දෙන්න. ඔයාලා මේ ඉන්ටර්නෙට් යූස් කරන කට්ටිය පුළුවන් තරම් මොකද වෙන්න ඕනේ? බුද්ධිමත් වෙන්න ඕනේ. ඔළුවෙන් හිතන්න ඕනේ. මම ඉන්ටර්නෙට් යූස් කරන්නේ ඇයි? මම මේකෙන් මොනවද ගන්න ඕනේ? මම මේකෙන් මොනවද ලබා නොගන්න ඕනේ කියන එක හොඳින් හිතන්න. හිතලා ඒක යූස් කරන්න. එතකොට වාර වාර දෙන්නේ නැහැ. හරිද? මේ පාඩම ඇත්තටම බේස් වෙලා තියෙන්නේ ඔන්න ඔය concept එක මත. ඉතින් මේකෙදී අපිට කියලා දෙන්න තියෙන්නේ ගුරුවරු වශයෙන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ ඉන්ටර්නෙට් කියන පොතේ ඇත්තටම ලෝකයේ මිනිසුන්ට ඕනම කෙනෙකුට ඕනම විදියට පාවිච්චි කරන්න පුළුවන් සම්පත resource එක. ඒ resource එක හරියට use කරන්න නැත්නම් ඔයාගේ ජීවිතේ වරදිනවා. හරිද? ඉතින් එහෙම වරද්දා ගන්න නැතුව අපේ ජීවිතයේ නිසියාකාරව හරියට අපි ඉදිරියට අරන් යන්න අපි මෙන්න මේ කියන concept එක හරියට පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් වැරදුනොත් ජීවිතේ අපිට ලොකු අඩුපාඩු ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඒවා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙමින් ඉස්සරහට අපි කතා කරමු. හරි. එහෙනම් දැන් මම යනවා ඔන්න ඉස්සරහට. එතකොට මෙන්න මෙතනදී හොඳින් හඳුනා ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මම මේක කියන්න හේතුව තමයි මම මේ මෙච්චර කල් මීට සති කීපයකට උඩදී Zoom කියන ඇප්ලිකේෂන් එක හරහා ඔයාලට මීටින් පවත්වාගෙන ගියා. නේද? ක්ලාස් කරගෙන ගියා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක Zoom වලින් ක්ලාස් කරගෙන ගියා. හැබැයි ඒකේ මම දැක්කා සමහර
දරුවන්ට ගැටලු රාශියක් පෙන්වනවා. සමහරක් අයට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන අයට කිසි ගැටලුවක් නැතුව හොඳට බලන්න පුළුවන්. සමහරක් අයට වැල දකින්න ඇති. ඒකෙදි මේ මොකද උනේ? වීඩියෝ කැඩි කැඩි ඇහෙනවා. මම කියන විනාඩි 5ක් විතර අහගෙන ඉන්නවා. ඉතුරු විනාඩි 5 නැහැ. ආයෙ විනාඩි 10ක් විතර අහගෙන ඉන්නවා. අතාව විනාඩි 5ක් නැහැ. එතකොට ඉතින් පාඩමක් හරියට ගලාගෙන යන්න බෑනේ. පාඩමක් හරියට ගෙරෙන්නේ නෑනේ. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ Zoom වලින් අයින් වෙලා අපි චුට්ටක් වෙනස් ක්‍රමවේදයක් හොයාගමු කියලා. ඉතින් මම ඒක චුට්ටක් හොයාගෙන ඉන්නකොට තමයි මෙන්න මේ ක්‍රමය මට හම්බුනේ YouTube live stream කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා මේක අර Zoom වලින් meeting එක පවත්වාගෙන යනවට වඩා ගොඩාක්ම advance සහ ගොඩාක්ම අපිට advantages ගණනාවක් දීලා තියෙන ක්‍රමවේදයක් කියලා YouTube live. ඉතින් YouTube live එකෙන් මම හිතන්නේ struck වෙන්නේ නැතුව බලන්න පුළුවන්. struck වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. පස්සේ හරි video එක ආයි පස්සට ඇදලා හරි seek කරලා අපිට ඕන ඕන විදියට මේක බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඊළඟට තාම අපිට නවත්තන්න ඕන නම් නවත්තන්න පුළුවන් මේ video එක. මම හිතනවා ඔයාලත් එකග ඇති මාත් එක්ක මෙන්න මේ තාක්ෂණය භාවිත කරද්දි කියන එක ගැන. හරි. ඉතින් එහෙනම් ඕනම කෙනෙකුට ඕනම signal අඩුම සත්‍යයේ ඉඳන් උනත් ඔයාලට quality එක change කරලා උනත් අපිට හරි ලේසියෙන් මේ YouTube live එක බලන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන chance එක. හරි. දැන් මේ chance එක ගන්නකොට අපේ දරුවන් පිරිසක්ම ඉන්නවා සමහරක් වෙලාවට මේක වැරදි විදියට යොදා ගන්න විදිහ. ඔයාලා සමහරකට ගෙවල් වලට කියන්නේ YouTube එකේ සර්ක වීඩියෝ එක බලනවා. හැබැයි අන්තිමට බල්ල තියෙන මෙන එක. අන්නෝම වෙනවා. හරිද? ඉතින් අපි ඒක පුළුවන් තරම් මයින්ඩ් එකේ නේද අපේ මනසේ තමයි මේ සිතුවිල්ල එන්න ඕනේ. මං ආවේ මොකටද මේකේ? මං ආවේ මේ ICT lesson එක ඉගෙනගෙන ඉස්සරහට මගේ වැඩ කටයුතු කරගන්න. හැබැයි ඒක ඇර වෙන දේවල් කරලා මේක යන්න ගියොත් එහෙම ප්‍රශ්න කොටකට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න හරියට මේවා භාවිත කරන්න නැත්තම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී තව දෙයක් තියෙනවා. දැන් ඔයාලා ওই YouTube එකේ ඔයාලා ওই වීඩියෝ එක නරඹන අතරතුරේදී ඔයාලා ෆෝන් එක මෙන්න මේ විදිහට portrait mode එකට අල්ලගෙන ඉන්නවා නම් portrait mode එකේ තියා ඉන්නවා නම් landscape නෙවෙයි portrait mode එකේ තියා ඉන්නවා නම් බොහෝ වෙලාවට ඔයාලා ෆෝන් එකේ මෙන්න මේ screen එකේ ඔයාලගේ මෙන්න මේ වීඩියෝ එක යන අතරතුරේදී යටින් මේ comment section එක open කරලා නැත්නම් මෙන්න මේ වගේ විවිධ වෙනත් වීඩියෝ ඕන තරම් අපිට දකින්න හම්බෙයි. නේද? මම හිතන්නේ ඔයාලා හැමෝටම මේක පේනවා ඇති. නමුත් මේ වීඩියෝස් දැන් මේ යටින් වැටෙනවානේ වීඩියෝස් ටික. දැන් ඔයාලා නිකමට හරි හිතුවද මේ වීඩියෝස් කොහමද ඔයාලට අහපි. දැන් ඔයාගේ ෆෝන් එකයි යාළුවගේ ෆෝන් එකයි එක ළඟ තියෙද්දිත් ඔයාගේ ෆෝන් එකේ පෙන්වන වීඩියෝ එක නෙවෙයි යාළුවගේ ෆෝන් එකේ පෙන්වන. කොහොමද එහෙම වුනේ? කවුද මේ වීඩියෝ එක යටින් දැම්මේ? මම නන් නෙවෙයි නේද? මම නෙවෙයි. මේක දාන්නේ කවුද? YouTube කියන ආයතනය විසින්. එතකොට YouTube ආයතනයත් මිනිස්සු විසින් නෙවෙයි ඒක වැඩේ කරන්නේ. ඒක කරන්නේ මොකද? ඒකටම විශේෂයෙන් ට්‍රේන් කරපු ඇල්ගොරිතම් එකක් සහිත එක්තරා කෘතිම බුද්ධිය සහිත මෘදුකාංග පද්ධතියක් හදලා තියෙනවා. කවුද මේ හදලා තියෙන්නේ? YouTube ආයතනය. මේ YouTube ආයතනයේ ඒ ඇල්ගොරිතම් එක සහිත මේ පුළුවන් මේ ලෝකයේ ඉන්න මිනිස්සු වැඩිපුර දේවල් සර්ච් කරන්නේ මොනව ගැනද කියලා අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ඩීටේල් ගන්න පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක් වයින්ද එකක් තමයි ඔයාලා වෙබ් බ්‍රවුසර්ස් වල Google එකේ සර්ච් කරනවා. හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා Google එකේ සර්ච් කරනවා. මොන ආර්ධයක්? අපි ඔයා සර්ච් කරනවා වොච් එකක් ගැන. වොච් එකක් අතේ බඳින ස්මාර්ට් වොච් එකක් කියලා ගන්න හරි. ස්මාර්ට් වොච් එකක් ගැන ඔන්න සර්ච් කරනවා. ඒක යා මතක තියා ඉන්නවා. කවුද මතක තියා ඉන්නේ? YouTube ආයතනයේ සර්වර්ස් වල හිස්ටරි එකේ ඔයාගේ account එකට අදාළව ඔයා මේ දේවල් සර්ච් කරා කියලා යා මතක තියා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. තමා ඔයා YouTube එකේ මොන හරි වීඩියෝ එකක් සර්ච් කරනවා එකක් ගැන මම සර්ච් කරා කියලා ඒකත් එයාලා මතක තියාගන්නවා. ඔය විදිහට මේ ඔයාලා සාමාන්‍යයෙන් Android phone use කරන කට්ටිය Android device එකක් ඔයා යොදාගෙන එහෙම නැත්නම් Google ආයතනයේ ඕනම සේවාවක් විතර ප්‍රවිෂ්ඨ වෙලා මෙන්න මේ වගේ දේවල් සර්ච් කරනවා නම් මෙන්න මෙයාලා හඳුනා ගන්නවා මේ user වැඩිපුර සර්ච් කරන්නේ මේ වගේ දේවල් කියලා. හරිද? වැඩිපුර සර්ච් කරන්නේ මේ වගේ දේවල් කියලා. එහෙම සර්ච් කරන ඒවා යන අඳුරගෙන
ඔයා YouTube එකේ අලුතෙන් දැන් මේ වගේ වීඩියෝ එකක් බලනකොට යතින් සජෙස්ට් වෙලා ඇති මොනවා හරි වීඩියෝ එකක් නේද යතින් සජෙස්ට් වෙලා ඇති වීඩියෝ එකක් මේ වීඩියෝ එක සජෙස්ට් වෙන්නේ සජෙස්ට් කරනවා කියලා කියන්නේ ඔයාට පෝස්ට් කරනවා බලන්න මේක බලන්න කියලා පෝස්ට් කරනවා ඒ පෝස්ට් කරන්නේ අනිවාර්යෙන් ඔයා YouTube එකේ past tense එකේ මේ මේ අතීතයේදී ඔයා හොයන ලද මොනවා හරි දෙයක ප්‍රතිඵලයක් තමයි ඔතන දීලා තියෙන්නේ බලන්න චුට්ටක් ඔයාලා එහෙම නෙවෙයිද කියලා කල්පනා කරලා බලන්න ඔයාට ඔය සජෙස්ට් වෙලා තියෙන වීඩියෝ එක අනිවාර්යෙන්ම මොකද්ද YouTube එකේ හෝ Google service එක ඔයා කවදා හරි දවසක සර්ච් කරපු වචනයකට අදාළ link එකක් තමයි ඔය අපේ මේකට ගොඩක් වෙලාවට මේ YouTube එකේ සර්ච් කරන්නේ වා ඔයාගේ ෆෝන් එකේ සර්ච් කරනවා විතරක් නෙවෙයි අපේ ලංකාව වශයෙන් ගත්තාම ලංකාවේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා සර්ච් කරනේවත් මේවට එකතු වෙලා එනවා ඔප්ටිමයිස් කරනවා කියලා මේකට කියනවා හරිද ඉතින් මෙන්න මේ විදියට මේ කියන suggestions links එන්නේ ඔන්න ඔය ක්‍රමයට එතකොට ඔබට හොඳට තේරුම් ගන්න දැන් සමහරක් අයයි මේ වීඩියෝ එකක් යනවා ඒ අතරේ මොනවද මේ යටින් වැටලා තියෙන වීඩියෝස් මොනවද කියලා නේද සමහරක් අයට ඔක ගැටලු ඇති ඒ ගැටලුව මම निराකරණය වෙන්නත් එක්කම තමයි මෙන්න මේක පැහැදිලි කරේ. ඉතින් මම අර මුලින්ම කිව්වේ ඒකයි සමාජයේ අපිට විවිධ විදිහේ විවිධ අදහස් දරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ විවිධ අදහස් දරන මිනිස්සු මොකද කරන්නේ? විවිධ දේවල් අපේ පරිගණක පද්ධති වලට අපේ YouTube එකට එකතු කරනවා. එතකොට ඒ එකතු කරන පු දේවල් තමයි ඔය අපිට දකින්න හම්බේ. ඇත්තටම මමත් මේ උත්සාහ ගන්නේ අපිට මේ YouTube කලාව චුට්ටක් අපි වෙනස් කරමු. ලංකාවේ YouTube කලාව ගිහිමින් තනෙච්චර හොඳ නැහැ. එහෙනම් මම හැමදාම කියනවා ඔයාලට පුරුදු ඇති මේ ලංකාවේ YouTube කලාව ඉතර ගිහින් ඉන්න තැන හොඳ නැහැ. මොකද මම එහෙම කියන්න හේතුව අද වෙනකොට මේ ලංකාවේ මිනිසුන්ගේ බහුතරයක් මිනිසුන්ගේ චින්තන ශක්තිය ගිහින් තියෙන්නේ නිකම්ම නිකන් අර පොඩිම පොඩි දෙකයි පණයි කොමඩි වීඩියෝ එකකට තමයි ගිහින්. එහෙම නැත්නම් අර කුණුහරුප කෑල්ලකට තමයි ගිහින්. නේද? නමුත් අපි හිතමුකෝ මේ අධ්‍යාපනික කන්ටෙන්ට් එකක් තියෙන වීඩියෝ එකකට කවදාවත් අපේ මිනිස්සු බලන්නේ නැහැ. හොඳට බලන්න චෙක් කරලා අධ්‍යාපනික වීඩියෝ එකක් ඔයාලත් මේ YouTube එකේ දාලා තිබ්බොත් ඒකට views එන්නේ නැත්නම් 100යි 200යි 300යි. 1K වත් එන්නේ නැහැ. හැබැයි ඔය මොකුත්ම නැති වෙනවත් මොනවරහක් නැති කිසිම ගණ්ඩ දෙයක් නැති ඕන් නැති වීඩියෝ එකකට 1 million 2 million views ඇවිල්ලා. ඇයි මෙහෙම තත්ත්වයට අපිපත් උනේ? නේද? මේක අපේ තියෙන වැරද්දක්. නේද? අපි මේ අපිම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. නේද? මේ YouTube එක පුළුවන් නම් අපිට අධ්‍යාපනික කන්ටෙන්ට් වලින් පුරවන්න පුළුවන් නම් හැම සර්ච් කරන හැම වචනයකටම අධ්‍යාපනික කන්ටෙන්ට් එකක් එනවා නම් කොච්චර හොඳයිද? එතකොට අපේ මිනිස්සු හැමෝම දැනුමෙන් සම්පෝෂිත වෙනවා. හැම දෙයක්ම එතකොට අපිට දැනගන්න පුළුවන් YouTube එකට ගිහින්. ඔන්න ඔතෙන්ද අපි යමු. ඔක ඔයාලා පුළුවන් නම් අදිෂ්ඨාන කරගන්න ඉතින් මේ වගේ අලුත් දෙයක් කරන්න ලෝකෙට අලුත් දේවල් කරනවා කියලා අර වගේ බහුබූත කරන්න එපා නේද ඒකෙන් අපිට පුළුවන් වෙනවා අපේ සමාජයේ මිනිසුන්ගේ චින්තන ශක්තිය කල්පනා මේ බුද්ධි ශක්තිය වැඩි කරගන්න ඉතින් ඒක වැඩි කරන්නත් අපිට යම් කිසි දෙයක් කරන්න ඕනේ වෙනවාමයි ඉතින් ඒක සඳහා තමයි ඔයාලට මම මේ පුළුවන් තරම් විස්තර කරන්නේ ඉතින් එහෙනම් මේ පාඩමෙත් අපිට ওই කොටස් ටික හම් වෙනවා. ඉතින් ওই දේවල් මම කතා කරන්නම් ඉස්සරහට. හරි. එහෙනම් මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒවත් ගැන සාකච්ඡා කරමු. හරි. එහෙනම් ඔන්න අපි කතා කරමු මෙන්න මේ මේ YouTube එකේ දැන් මම ඔය කතා කරේ අර suggestions links එක විදිය. ඉතින් ඒකදී ඒක අපිට ගොඩක් ප්‍රශ්නයක් වෙලා ඇති සමහරක් අයට. ඇයි මෙහෙම ලින්ක්ස් එන්නේ කොහොමද දැන් මම මේ හොඳ එකක් හොඳ වීඩියෝ එකක් බලනකොට මේ ඇයි මේ වගේ අනවශ්‍ය වීඩියෝස් අපිට නැත්නම් ඇඩ්ස් අපිට පෙන්වන්නේ ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති ඉතින් YouTube කියන්නේ ආයතනයක් නේද මේක Google ආයතනයේ පාර්ට්නර්ෂිප් එකක් YouTube කියන්නේ ඉතින් මේ YouTube ආයතනය විසින් යාලා කරන්නේ නිකන් නෙවෙයි මේ සේවාව සපයන්නේ දැන් මම මේ රෙකෝඩ් කරන වීඩියෝ එක මේ ඔයාලට ස්ට්‍රීම් කරන ලයිව් ස්ට්‍රීම් කරන වීඩියෝ එක YouTube කියන කම්පැනි එකෙන් තමයි ඔයාලාගේ වෙතට මේක ගෙනත් දෙන්නේ. නේද? එතකොට එයාලා මේ වීඩියෝ එක එයාලගේ සර්වර්ස් වල එයාලගේ hard disk වල store කරගන්න ඕනේ. recording එකක් නේ එක store කරගන්න ඕනේ. ඒක store කරගෙන ආයි පස්සේ බලන්න දෙන්න ඕන ඔයාලට. එතකොට ඒ මිනිස්සුන්ට පිස්සු නෑ මොකද?
ඒ මිනිස්සුන්ගේ රිසෝසස් ඔක්කොම නාස්ති කරගෙන මට මේක නොමිලේමේ සේවාව දෙන්න යාලට පිස්සු නැහැ. ඒක නිසා යාලා එකේ මොකක් හරි ලාභයක් උපයනවා. කොහොමද මේ ලාභය උපයන්නේ? එක එක ඇඩ්වර්ටයිස්මන්ට් ඕක උඩ ප්‍රසිද්ධ කරලා තමයි යාලා ඒ ලාභය උපයන්නේ. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් කරන කෙනා අර YouTube කම්පැනි එකට සල්ලි ගෙවනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඒ වැඩේ වෙන්නේ. පොර YouTube එකේ මෙන්න මේ වීඩියෝස් හදනකොට අපි චුට්ටක් ඒ කන්ටෙන්ට් එක ගැන පොඩි අවධානයක් යොමු කරන්න නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්මයි. හරිද? ඔක හොඳට තේරුම් ගන්න. නැත්නම් ඔයාලට ගැටලු ඇති වෙන්න පුළුවන් මේ තාක්ෂණික ලෝකයේ තුල. ඉතින් මේවා අනිත් ඉදිරි පරම්පරාවන් වලටත් කියලා දෙන්න, මේ දේවල් දැනුවත් කරන්න, ඒ දේවල් වලින් ඇති වෙන ප්‍රශ්න ටික මගහරවා ගන්න ක්‍රමවේද වලත් අනුගමනය කරන්න. හරි. මං හිතන්නේ මං කියපු දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඇති. අපි යමු එහෙනම් ඉතුරු කොටස් වලට. අපේ පාඩමේ කොටසට සාකච්ඡා කරන්න. හරි. අපේ පාඩම තමයි මොකද්ද? ලෙසන් නම්බර් 6. අරද අපිට කතා කරන්න තියෙන අවසාන පාඩම. එතනින් ඉවරයි. එතකොට ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඇන්ඩ් සොසයිටි. නේ? මේ සොසයිටි එකට ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි වැදගත් වෙන ඉම්පැක්ට් වෙන ආකාරය ගැන කතා කරන්න යන්නේ. එහෙනම් ඔන්න ඔයාලට මේ ගැන පැහැදිලි දැන් අවබෝධයක් ඇති. අපි එහෙනම් යමු අපේ පාඩමේ කොටස් ටික සාකච්ඡා කරගෙන ඉන්නට. හරි. හරි. හැමෝම සම්බන්ධ වෙලා ඉන්නවා. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඔන්න අපි යනවා මේ ලෙසන් එකට. ලෙසන් නම්බර් 6. හරි. මෙතනදී මම ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි බලමු ඉස්සෙල්ලාම ICT in entertainment. ඔයාලට මතක ඇති මේ ICT කියන ICT නැත්නම් ටෙක්නොලොජි එක. information and communication technology අපි නොයෙකුත් fields වල යොදා ගන්න විදිහ ගැන usage එක ගැන අපි කතා කරා 10 වසරේ පළවෙනිම පාඩමෙන්. මතකද ඔය ගැන 10 වසරේ පළවෙනිම පාඩමෙන් තමයි ඔය ගැන කතා කරන්නේ. ඊට පස්සේ අද තමයි ඔන්න දැන් ආයේ ඒක ගැන ආයෙත් මම ඇඳලා ගන්නවා 11 වසරේ අවසාන පාඩමට එනකොටත් ඔන්න දැන් ආයෙත් ඒක වැදගත් වෙනවා. එතනදී අපි කතා කරා විවිධ fields education sector එකේ ඊළඟට health sector එකේ ඊළඟට agriculture ඊළඟට transportation ඊළඟට construction ඔය හැම තැනකම ICT use වෙනවා කියලා අපි කතා කරා. එතනදී ඔයාලට මතකද අපි entertainment ගැන කතා කරා. ඉතින් මේ entertainment තව චුට්ටක් මම මෙතනදී විස්තර කරනවා මේ අවසාන පාඩමේදී. මොනවාද entertainment කියන ඒවා අපිට use කරන්න පුළුවන් විවිධ රැංවලදී නේද? ඉතින් පළවෙනිම එක තමයි 3D movie කියන එක ඔයාලා අහලා ඇති. 3D pictures, 3D movie බහුල වශයෙන් අපිට දකින්න හම්බ වෙනවා 3 dimension කියන එක තමයි 3D කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ 3D pictures මෙන්න මේ වගේ 3D pictures 3D movie නේද movie ඊළඟට 3D cartoon videos විවිධ දේවල් අපිට දකින්න හම්බ වෙනවා 3D තාක්ෂණය ඔස්සේ. ඉතින් අද වෙනකොට මේ displays වල මෙන්න මේ 3D තාක්ෂණය යොදාගෙන බහුල වශයෙන් මෙන්න මේ වගේ දේවල් යොදා ගැනීම සිදු කරනවා. ඉතින් ඔයාලා අහලා ඇති, දැකලා ඇති මේ වගේ ෆිල්ම් වගේ දේවල් නිර්මාණය කරලා දිනවා. ඇවටර් කියන්නේ වගේ ඉතාම ජනප්‍රිය ෆිල්ම් එකක් නේද? ඇවටර් ෆිල්ම් එක. ඊළඟට අයිස් ඒජ් වගේ කාටුන් ෆිල්ම්ස් නිෂ්පාදනය කරලා තියෙනවා නේද? ඉතින් මෙන්න මේ කම්පියුටර් ඉෆෙක්ට්ස් යොදාගෙන මෙන්න මේ වගේ ගොඩක් දේවල් අද වෙනකොට අද ලෝකයේ මිනිස්සු භාවිතයට ගන්නවා. ඔයාලා දන්න දේවල් යත තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න පුතේ. හැමෝම කමෙන්ට් කරන්න. එතකොට අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන් ඈ. ඉතින් ඒව ගැන කියන්නේ ඔයාලා දන්න දේවල්, ඔයාලා දන්න ෆිල්ම්ස්, ඔයාලා දන්න කාටුන්, 3D කාටුන්ස්, 3D ෆිල්ම්ස් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මම ඒවා කියවනවා. එතකොට අනිත් අයත් දැන ගන්න පුළුවන්. එහෙනම් තමයි අපි ইনফরমේෂන් ෂෙයා කරගන්නේ, නොලෙජ් ෂෙයා කරගන්නේ. ඉතින් එහෙනම් ඔන්න 3D කියන ටෙක්නොලොජි එක අපිට යූස් කරන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට් වලට. ඊළඟට අපිට පුළුවන් holographic image processing technology. මේකත් ඔයාලා අහලා ඇති holographic image processing ගැන. නේද? holographic. ඉතින් holographic කියලා කියන්නේ මෙන්න මේ වගේ concept එකක්. මේ concept එකේදී අවකාශය තුළ space එක තුළ අපිට පුළුවන් light rays වලින් මොනවාද එක එක object නිර්මාණය කරන්න. නැත්නම් පින්තූර නිර්මාණය කරන්න. මෙන්න මේ technology එකට අපි කියනවා මොකද්ද? holographic කියලා. ඉතින් මේක අද වෙනකොට ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. විවිධ නිර්මාණ කටයුතු සඳහා මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. මේ බලන්න හොලෝග්‍රෑම් තාක්ෂණය. මේකෙන් අපිට අතින් අල්ලන්න බෑ මේවා.
මේවා අතින් අල්ලන්න බැරි වුණාට මේ ආලෝක කිරණ වලින් light rays වලින් තමයි මෙන්න මේ holographic images හදලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ දේවල් අපිට පුළුවන් වෙනවා නිර්මාණය කරගන්නට. නේද? ඊළඟට අපිට හම්බ වෙනවා cartoon films. Cartoon films. ඔයාලා අහලා ඇති cartoon films ගත්තාම ඕන තරම් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ නේද? Cartoon film එක මේ ඔයාලා බලලා ඇති ඕන තරම්. දකිද්දිම නම් මේ picture එක දකිද්දිම මතක් වෙනවා ඇති. නේද? Next one මේ තවත් ඒ වගේ ඒවා. ඉතින් විවිධ cartoons තියෙනවා. ඔයාලා දන්න cartoons කියන්නේ මමත් ඔයාලා කියන්නම් ඔන්න මේ දවස්වලම ඔය යන්නේ නේද? TV එකේ ගන්න බන්නම් දැන් යනවාද කියලා මොනවාද? අර සූටින් මාටින් කියලා ලංකාවේ තියෙනවා නේද ඊළඟට ඔය විවිධ විදිහට සෝරෝ කියයි නේද තව ගත්තොත් අර කාස් කියලා අසන තියෙනවා කාස් කාස් ඊළඟට ටර්බෝ කියලා අර ගොළු බෙල්ලෙක් යන ෆිල්ම් එකක් තියෙනවා ඇවටර් ෆිල්ම් එක. ඉතින් මේ මේ වගේ ටෙක්නොලොජි යූස් කරලා කම්පියුටර්ස් යූස් කරලා හදපු ඕන තරම් ෆිල්ම්ස් වීඩියෝස් අපිට දකින්න හම්බෙනවා. ඔයාලා දන්න දේවල් කමෙන්ට් කරන්න. දන්න films cartoons එම් තියෙනවා නම් comment කරන්න. ඊළඟට digital audio materials create කරන්න අපිට පුළුවන් මෙන්න මේ technology එක use කරන්න. මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවක් මේ. අද audio සින්දුවක් කියන එක අපිට ඒක මේ මේ ඒකේ තියෙන pitch එක ඊළඟට ඒකේ වෙනස් දේවල් හදා ගන්නවා. Frozen නේද? බොහොම හොඳයි. Frozen කියන film මේ TV series එකේ තියෙනවා. Mr. Bean නේද? ඒ වගේ ඒවා අතල තියෙනවා. හොඳයි අනිත් අයත් කියන්න. ඊළඟට මෙන්න මේ වගේ මේ ඔඩියෝ එඩිටින් වලට අපි විවිධ විදිහේ කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් යූස් කරනවා. ඊළඟට මේ තියෙන තවත් ඒ වගේ ඔඩියෝ එඩිටින් කරන සොෆ්ට්වෙයාර් සහ ඉක්විප්මන්ට්. ඉතින් මේවා මාර්ගයෙන් අපිට පුළුවන් ලේසියෙන් අපේ කම්පියුටර් එඩිට් කරගන්න. හොඳයි ඔගි ඇන්ඩ් ස්ට්‍රක්චර්ස් හරි ඔන්න ඔය වගේ අපිට විවිධ වර්ගයේ ෆිල්ම් සහ කාටුන් නිර්මාණය කරගන්න අපි පාවිච්චි කරනවා. ඊට අමතරව ඔය ඔඩියෝ වලට නේද ඊළඟට ඩිජිටල් ගේම්ස්. ඉතින් මේ ගේම්ස් ගැන කතා කරද්දී ඇත්තටම අපිට ගොඩක් වැදගත් වෙනවා ගේම්ස් අපේ කම්පියුටර් ශාස්ත්‍රයේදී ගේම්ස් කියන එක ගොඩක් වැදගත්. මොකද හේතුව මේ ගේමින් කියන එක ඇත්තටම ගොඩක් කට්ටිය බයිනවා මේ ගේමින් වලට. නමුත් අද වෙනකොට සමහරක් අයගේ වෘත්තිය තමයි මේ ගේමින් නේද? මෙන්න මේ වගේ අලා දැකලා ඇති ගේමින් ප්ලේ කරන ගේම්ස් ප්ලේ කරන ඕන තරම් ළමයි ඉන්නවා විවිධ කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේවා ගැන ඔයාලා මම හිතන්නේ හොඳට දන්නවා. ඉතින් මේ ගේමින් ගැන කතා කරද්දී විවිධ මේක ගොඩක් මාස් පීරියඩ් එකක්. හරිද? මාස් පීරියඩ් එකක්. මොකද හේතුව අද වෙනකොට එයාලගේ වෘත්තීය වශයෙන්ම ගේමින් සඳහාම නිර්මාණය කරපු කම්පියුටර්ස් සහ ගේමින් සදහාම නිර්මාණය කරපු රූම්ස් වගේ දේවල් හදලා තියෙනවා. ඉතින් ඒවා මාර්ගයෙන් එයාලා ගේම් ප්ලේ කරනවා. එයාලා මුදල් උපයන සඳහාද මේ ගේම්ස් ප්ලේ කිරීම සිදු කරනවා. හරිද? ඉතින් ඔයදින මේ වගේ අවස්ථාවක් ඔයාලට පේනවා ඇති දරුවන් දෙන්නෙක් ප්ලේ කරනවා ගේම් එකක්. ඉතින් මේ ගේමින් කියන්නේ ගොඩක් වැදගත්. මොකද හේතුව ගේමින් අපිට ගේමින් වලින් අපිට පුළුවන් මේ මයින්ඩ් ස්ට්‍රෙස් එක නැති කරගන්න නේද? ඊළඟට ක්‍රියේටිව් ඉඩියාස් අපිට ඇති කර ගන්න පුළුවන්. නේද? ක්‍රියේටිව් ඉඩියාස් අපිට සමහර වෙය COC වගේ ගේම්ස් තියෙනවා. ඒ වගේ ක්‍රියේටිව් ඉඩියාස් අපිට ඩෙවලොප් කර ගන්න පුළුවන්. ඊළඟට ඇක්ටිව්ලි නේද අපිට සමහර මේ ඇක්ෂන්ස් ගන්නකොට ඒ වගේ දේවල් වලට ගොඩක් වැදගත් වෙනවා මේ කම්පියුටර් ගේම්ස්. හැබැයි ඒකේ ඇඩ්වාන්ටේජස් වගේම අපි දන්නවා මොනවද? ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. නේද? ඉතින් සමහර කාර ගැම්බ්ලින් ඊළඟට මේ හැමතිස්සෙම මේ ගේම් වලට හුරු වීම නිසා අන්තිමේද මුළු කාලය ඔක්කොම නැති කරගන්නවා වගේ ප්‍රශ්නක් තියෙනවා. හරිද? ඉතින් ඒ කොහොම වුණත් අපි ඒව ගැන අපි චුට්ටක් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් ගේමින් කියන එක හොඳ දෙයක්. හැබැයි හොඳ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒකෙත් නරක පැති තියෙනවා. ඒවත් අපි පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. ඒවා ගැන අපි කතා කරපු නිසා මම මේ ඉක්මනට යන්නේ. හරි මේ තියෙන මේ වගේ ගේමින්. ඉතින් මේ වගේ අපිට පුළුවන් කාර් රේස් වගේ තාමත් හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේමින් ගේම්ස් වගේ දේවල් ප්ලේ කරන්න නේද? ඉතින් ඒ වගේ දේවල් වලට අපිට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමහරක් වෙලාවට අපේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමාජය තුළ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අපි ආරක්ෂා වෙන්න බලා ගන්න ඕනේ.
ඊළඟට තමයි simulation games කියන එක. මේ gaming normal gaming වලට වඩා එහා ගියපු එකක් තමයි මේ simulation game කියන එක. මොකද මේ simulation games කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට හදපු game එකක් අපි play කරන්නේ හැබැයි යාන විසින් හඳුන්වා දෙන පරිසරයක නෙවෙයි අපි විසින් ගොඩනගාගත්ත virtual environment එක. එතකොට මේ virtual environment එකේ අපිට ගොඩක් වෙලාවට දකින්න හම්බෙනවා එක්කෝ joystick එකක් නේද? ඔය දැන් car race එකක් අදින්නවා මොන steering wheel එකක් සහිත joystick paddle එකක්. ඊළඟට අතට මොනා හරි අපිට ගන්න තියෙන equipment ගොඩක් අපිට දකින්න හම්බෙනවා. මෙන්න මේ වගේ equipment අරගෙන තිර ගොඩක් වටේට දාලා එතකොට මේ වටේ තියෙන තිර වලින් අපිට මේ පරිසරය පේන විදිහට හදාගත්ත environment එකට අපි කියනවා simulation environment එකක් කියලා. මේ simulation environment එක අපි play කරන game එකට කියනවා simulation games කියලා. දැන් මේ simulation games වල තියෙන වැදගත්කම දැන් ඔයා plan එකේ යනකොට ඔය දැන් ඔයාලට train එකක් තියෙන මේ plan එක එලවන්න දුන්නාම මේ plan එක pilot plan එකේ එලවන pilot වගේ ඔයාට පුළුවන් මෙතන ඉන්න. එතකොට ඔයා pilot විදියටම ඒ කියන equipment ඔක්කොම ඔයාට හම්බ වෙනවා. ඒ equipment වලින් ඔයාට පුළුවන් ඔයාට මෙතේන view එක අනුව ඒ plane එක හසුරවීම කරන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට ඔන්න ඔය games ඔය වගේ ඔය විදිහේ games අද අපිට දකින්න හම්බ වෙනවා. ඔය මේ මොනවාද ඔය ගොඩක් ඔය ලොකු trucks එහෙම එලවන්න අපිට මේ විදිහේ games අපිට හඳුන්වා දීලා තියෙනවා. ඔය මොනවාද scammer වගේ ලොකු විකාර බර වාහන ඒ වගේ ඒවා එලවන games අපිට තියෙනවා. ඉතින් මේ වගේ අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේක අද වෙනකොට ලංකාවේ පාවිච්චි වෙනවා මේ පයිලට්ට ට්‍රේන් කරන්න, ආමියකේ වගේ පයිලට්ට ට්‍රේන් ට්‍රේනින් කරන්න ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ෆෝසස් වල මොකද හිතන්නකෝ දැන් එකපාරම පයිලට් කෙනෙක් ආපු ගමන් ප්ලේන් එකක් එයාට දීලා කෙලින්ම මේ අරියලවගෙන යන්න කියලා කිව්වොත් එහෙම බැරි වෙලාවත් ඒක මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වත්ුනොත් එහෙම ක්‍රෑෂ් වෙනවා. ප්ලේන් එකත් ක්‍රෑෂ් වෙනවා. මේ මිනිස්සයාගේ ජීවිතෙත් අනතුරේ. ඉතින් ඒක නවත්තන්න අපිට පුළුවන් මොනවද? මෙන්න මේ සිමියුලේෂන් එන්වයරන්මන්ට් එක මේ ප්ලේන් එක ඉස්සල්ලා ඩ්‍රයිව් කරන්න දීලා ඊට පස්සේ අපි ඇත්තම එන්වයරන්මන්ට් එකට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට තමයි මේ සිමියුලේෂන් ගේම්ස් පාවිච්චි කරන්නේ. ඉතින් අද වෙනකොට මේ සිමියුලේෂන් ගේම්ස් බහුල වශයෙන් නදා ගන්නවා. අද ගොඩක් කට්ටිය games play කිරීම සඳහා. ඉතින් ඔයාලා ඔය පේන steering wheel එකක් එම වට හම්බ වෙනවා. ඊළඟට අතට එක එක equipment කීපයක් හම්බ වෙනවා. ඒ equipment වලින් අර පුළුවන් මේ object handle කරන්න. ඉතින් ඔය සඳහා තමයි මේ කියන concept එක අපි use කරන්නේ. හරි නේද? හරි. එහෙනම් ඔන්න ICTN entertainment. ICT in entertainment. ඉතින් entertainment වලට ICT use කරන හැටි ගැන තමයි අපි කතා කරේ. අපි එහෙනම් චුට්ටක් නෝට් එකක් ලියාගෙන ඉමු නේද? බලන්න ඔයාලගේ lesson number 6 ICT in society එකේ පළවෙනි මාතෘකාව දිනවා ICT in entertainment කියලා. ඒ යටතේ ලියන්න මෙන්න ලියන්න 3D dimension three dimension pictures and videos next one holographic image processing technology next one cartoon films පාලි බල්ලි යන යන්නේ cartoon films next digital audio materials
digital audio materials. Next one, digital games. Digital games. Next, simulation games. හරිනේ ඔන්න ඔයවා තමයි එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ICT entertainment entertainment වල ICT use කරන අවස්ථා තමයි ඔය මම කතා කරේ ඊළඟට අපි යමු දැන් ඔය කියන ICT අපේ entertainment වලට use කරනවා බව ඇත්ත හරිද ඒක අපිට පහසුවෙන්ම යොදා ගන්න පුළුවන් හැබැයි ගැටලුව තියෙන්නේ මොකද්ද මේවා use වෙනාට පස්සේ මේ usage එකත් එක්ක society එකේ මොකද උනේ problems ඇති වෙන්න පටන් ගත්තා problems ඇති වෙන්න පටන් ගත්තා බලමු මොනවාද මේ problems කියන. ඉතින් එනකොට ඊළඟ මාතෘකාව තියෙනවා problems associated with the use of ICT. ඉතින් අපි බලමු මොනවාද මේ කියන ICT නිසා ඇති වෙලා තියෙන problems. ඕන තරම් වලට දකින්න හම් වෙනවා මේ වගේ ගැටලු. මේක සමාජයේ අපිට දකින්න හම් වෙන ගැටලු මොනවද කියලා ටිකක් අපි කතා කරමු. චුට්ටක් ඉදර යටින් ලියන්න මෙහෙම යට රූල් ටිකෙන් ලියන්න. It is possible for information communication technology. It is possible for information communication technologies to be mankind's closed friend, providing many facilities. To make life comfortable. Yet, with the use of ICT, with the use of ICT, mankind faces many unforeseen problems. These problems can be related to the following. Hi. Following scale liyala menna me kiyana diagram ekak oyalage tube ekek athi habai eke eeta radika echchara pahadili nathuwa edi neida छुट्टा के ही तरह दिक्कत कहाँ गांडों को दे इश्यूज एसोसिएटेड विद द यूज ऑफ इनफॉरमेशन एंड कम्युनिकेशन टेक्नोलॉजी फर्स्ट वन लीगल इश्यूज नेट इश्यूज रिलेटेड टू वैल्यूज फिजिकल प्रॉब्लम इन अमाउंट हार्मफुल सॉफ्टवेयर इन अमाउंट एनवायरनमेंट इश्यूज इन अमाउंट हेल्थ रिलेटेड इश्यूज इन पास सोशल इश्यूज अभी तो मेन दिक्कत हमारी कथा करानी थी ने एक ही वाले के एरो हेड टिके छुट्टा लाइट कर गांडे एक मांगी ना सॉरी डार्क कर गांडे पेन ने नहीं कमी अलग थी उठ के वैदी लाने थी वैदी හරියට වැඩි ආයතන වැඩි එක ටිකක් ගහ ගන්න.
හරි එතන නේද සම්පූර්ණ කරගන්න ඇති මං හිතන්නේ හරි අපි යමු එහෙනම් ඊළඟ කොටසට ඊළඟ තමයි අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු මොනවාද මේ legal issues කියන්නේ මොනවද කියලා අපි හඳුනා ගන්න යමු හරි එහෙනම් ඊළඟ page එකට යමු අපි ඊළඟ page එකේ තියෙනවා මොකද්ද legal issues කියන්නේ අපි ඉස්සෙල්ලම කතා කරමු මොනවද මේ legal issues කියන්නේ හරිද ඒ ටික අපි හඳුනා ගන්න යමු එතන ලීගල් ඉෂුස් කියලා කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් එකක් තමයි data theft කියන එක next one unauthorized access into computer system next one intellectual property rights next one fraud හරිද ඔන්න ඔය හතර තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මොනවද legal issues විදියට තුන ලීගල් ඉෂු එකක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ඉෂු එකක් හරිද මේ වගේ වැරද්දා හරිද ඔයාලා කරොත් එහෙම ඔයාලා කරොත් එහෙම ඔයාලට විරුද්ධව ඔයාලට විරුද්ධව මොනා ගන්න පුළුවන්ද නඩු පවරන්න පුළුවන් හරිද නඩු පවරන්න පුළුවන් ඉතින් හරිද නඩු පවරන්න පුළුවන්. ඉතින් මේ ලීගල් ඉෂු එකක් ගත්තාම දැන් උදාහරණයක් අපි හිතමුකෝ මේ වගේ වැරද්දක් මේ වගේ ඉෂු එකක් ඔයා සිදු කරලා තියෙනවා. නම් ඔයාට විරුද්ධව ලංකා විනීතියට අනුව එක්කෝ නඩු පවරන්න පුළුවන්. එහෙම නැත්නම් සිර දඬුවමක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයින් එකක්. මුදල් මේ දඬනයක් ලබා දෙන්න පුළුවන්. ඔය තුනේ එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක ඊට පස්සේ ඉතින් ඒතරින් පස්සේ ඉතින් ඔයාලගේ ජීවිතේට ලොකු තර්ජනයක් ඇති වෙනවා. නේද? ඉතින් අපි බලමු ඉස්සෙල්ලා මොනවාද මේ legal issues? නීතිමය වශයෙන් තියෙන ගැටලු මොනවාද? මේ ICT use කිරීම නිසා නීතිමය වශයෙන් තියෙන ගැටලු මොනවාද? අපිට පළවෙනියටම ගැටලුව තමයි මොකද්ද? data theft එක. බලමු මොකද්ද මේ data theft කියන්නේ? හරිද? data theft කියලා කියන්නේ ඇත්තටම මෙන්න මෙහෙම එකක්. හිතමු ඔයාලත් මේ වැඩේ කරනවා ඇති නොදැනුවත් සමහරක් වෙලාවට කරන්නේ නැතුව ඇති. ඉතින් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම නවත්ත ගන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න. හරිද? data theft කියලා කියන්නේ මෙන්න මෙහෙම. මොකද්ද? ඔයා ඔයාලගේ ඥාතියෙක්ගේ හරි නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ හරි ඕනෙම computer device එකක් අපි හිතමු computer එකක් කියලා. එහෙම නැත්නම් අපි හිතමු phone එකක් කියලා. මේ ඕනෙම device එකක් එයාගේ අවසරයකින් තොරව එයාගේ අවසරයකින් තොරව ඒකේ තියෙන ෆොටෝස් හොරකම් කරනවා වීඩියෝස් හොරකම් කරනවා කෝල් මැසේජ් එන ඒවා බලලා ඒවා හොරකම් කරනවා අන්න එහෙනම් ඔයා මොකද data theft කරපු කෙනෙක් විදිහට අපි සලකනවා ඉතින් එහෙනම් ඔන්න මතක තියාගන්න මෙන්න මේ වගේ වැඩ සිදු කරන්න එපා හරිද ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ data theft වලදී ඔයාලා දැන් සමහරක් වෙලාවට මම ඔය දැකලා තියෙනවා මල ගෙවල් වලට ගියාම ඊළඟට මගුල් ගෙවල් වලට ගියාම ඊළඟට ඔය ක්ලාස් එකකට ගියාම එන්න සමහරක් අය විතර කරන්නේ අනිත් අයගේ ෆෝන් එකේ තියෙන මොනවාද වීඩියෝස් ෆොටෝස් ඊළඟට ඔය විවිධ දේවල් ඒ කියන්නේ කාටද මැසේජ් කරලා තියෙන්නේ කාටද මොනවාද මේ කාටද මැසේජ් කරලා තියෙන්නේ කාටද කෝල්ස් අරන් තියෙන්නේ ඊළඟට යා ගහලා තියෙන ෆොටෝස් මොනවද යා වීඩියෝස් මොනවද කියලා පාර ෆෝන් එක හවුරු ආරවස අවසන්. ඒක හරි කැතබුරුද්දක්. එහෙම කරලා ඔයා බැරි වෙලාවත් ඒ වගේ යාගේ ඩේටා එකක් අරගෙන ඒක හඳුනාගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් ඔයාට විරුද්ධව මොනා කාටද නඩු පැවරීමක් කරන්න. ඉතින් ඒක නිසා ඒ වගේ වැඩවලට උරු වෙන්න එපා පුළුවන් තරම් අපි ආරක්ෂා වීම සිදු වෙන්න ඕනේ. ඉතින් එතනදී මම ඔයාලට කියන්න ගියේ මොකද්ද? එතකොට හොඳට මතක තියාගන්න ඒ වගේ වැඩ කවදාවත් සිදු කරන්න එපා. හරිද? ඉතින් ඒක ඔයාලට ලොකු වැදගත්කමක් වෙනවා. හරි එතකොට මෙන්න මේ විදිහට අපි මොනවා හරි දෙයක් හරිද අපි මේ විදිහට ප්‍රශ්නයක් ඇති කරොත් එහෙම
මෙන්න මේ data drift අපි ඇති කරොත් එහෙම ඉතින් ඔන්න ඔය වගේ ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෙන කෙනෙකුගේ device එක තියෙන වෙන ඕනම දෙයක්, එයාගේ phone එකේ තියෙන ඕනම දෙයක් අපිට ඒක වැඩක් නැහැ නේද? එයාගේ personal detail. ඔතන ඒ personal detail කවදාවත් ඒ personal information කවදාවත් ඔයා හොරකම් කරන්න එපා. නේද? මේ ට්‍රිප් එකේ ෆොටෝ එකක් ගන්නවා අපි හිතමු 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා කට්ටිය සෙල්ෆි එකක් එහෙම නැත්නම් ගෲප් ෆොටෝ එකක් ගන්නවා මේ ගෲප් ෆොටෝ එකේ අපි හිතමු මේ කට්ටිය 10 දෙනෙක් එකතු වෙලා ගත්තේ කියලා හිතමුකෝ හරි ඒ 10 දෙනාගෙම කැමැත්ත මම විතරක් නැතුව මගේ හිතුමනාපට මේ ගෲප් ෆොටෝ එක මම පබ්ලික්ලි ඒ කියන්නේ සෝෂල් මීඩියා Facebook YouTube Instagram වගේ මොකක් හරි සෝෂල් මීඩියා එකක පබ්ලිෂ් කරනවා හැබැයි මම අර නම දෙනාගෙම ඇහුවේ නැහැ හරි දැන් මේ නම දෙනාට පුළුවන් ඒ ගෲප් ෆොටෝ එකක්නේ එතකොට මේ නම දෙනාට පුළුවන් ඔයාට විරුද්ධව මොනා කරන්නද නඩු පවරන්න මෙන්න personal identifier information store ට්‍රැක් කරා කියනවා හොරකම් කරා කියනවා ඉතින් ඒක නිසා ඒ වගේන කොන්ටැක්ට් සැලකිලිමත් වෙන්න ඉතින් ඒ වගේ දේවල් කවදාවත් කරන්න එපා ඒ වගේ දේවල් වලින් ඔයාලට වෙන්නේ මොකද්ද ලොකු ප්‍රශ්නයක් ඇතිවීම ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ වගේ දේවල් වලින් වැළකීලා ඉන්නවා නම් තමයි හොඳ නැත්නම් ඔයාලට ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන් වෙනවා හරිද ඉතින් ඔන්න මතක තියාගන්න අර වගේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි දෙයක්වත් එයාලගෙන් එහෙම කරන්න එපා හරිද එහෙම කරාම මොකද වෙන්නේ අපිට ගොඩක් වෙලාවට ඒ වගේන් අර්ජන ඇති වෙලා ඇතිුණු අවස්ථාවන් අපිට දකින්න හම්බෙනවා හරිද ඉතින් ඒ වගේන් අපි වැළකෙන්න ඕනේ ඒ වැළකීම අපි කොහොමද සිදු කරන්නේ කියන එක තමයි මම මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ හරිද හරි එහෙනම් ඔන්න අපි හඳුනාගත්ත data crypts කියන්නේ මොනවද කියලා ඉතින් මේ data crypts ඔයාලට සමහරක් විට මේ මේ තර මේ ජීවිතේ කරලා ඇති එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් අයින් වෙන්න ඒකෙන් ලොකු ඔයාගේ මේ චරිතයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හරි ඊළඟට දැන් අපි මෙහෙම කතා කරාට දැන් මම ඔයාලට කියනවා මෙහෙම එපා කියලා මේ වැඩේ කරන්න එපා කියලා නමුත් ඇත්තම කතාව ගත්තොත් ලෝකෙම ගත්තොත් එහෙම මේ වගේ ග්‍රේට් ඇක්ටර්ස් වලින් ස්ක්‍රෝල් කරන හැටි ඕන තරම් අපිට දකින්න හම්බෙනවා මම එක උදාහරණ කීපයක් ඔයාලට කියන්නම් අපේ ලංකාවේ තියෙන ටෙලිකමියුනිකේෂන් සමාගම් ඔයාලා මේ මේවට මේ කමෙන්ට් එකක් දාන්න මේ ඔයාලට මේ වගේ මොනා හරි ප්‍රශ්නයකට කවද හරි දවසක ජීවිතේ මූණ පාන්න සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒක කියවන්නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න හරි හිතන්නකෝ මේ අපේ ලංකාවේ තියෙන ඩේටා මේ සෝරි ටෙලිකමියුනිකේෂන් ආයතන තියෙනවන්නේ නේද රහසක් තියෙන ටෙලිකෝම් ඩයලොග් ටෙලිකෝම් ඊළඟට මොබිටෙල් හයිෆෝ ගොඩක් ඉන්නවනේ ඔය ඔක්කොම කරන එක වැරද්දක් තමයි මොකද්ද හිතන්නකෝ මම මීට අවුරුදු 5කට විතර කලින් සිම් එකක් ගත්තා හරිද සිම් එකක් ගත්තා ඒ සිම් එකමයි යූස් කරා ටික කාලයක් ඒක යූස් කරලා මම දැන් ඔයගේ යූස් කර කර ඉන්නකොට මට දැන් ඒක ඒ සිම් එක එපා නම් මම මොකද කරන්නේ ඒ සිම් එක අයින් කරලා වෙනත් සිම් එකක් දාගෙන මම ඒක යූස් කරනවා ඒකට අර සිම් එකේ නම්බර් එක මගේ නමට තිබ්බේ මම ඒක දැන් අයින් කරන්න අයින් කරලා තියෙනවා නමුත් අවුරුදු 5කට විතර පස්සේ ඔන්න මම බලනකොට මේ සිම් එක අර ආයතන විසින් මට දැන් දීලා තිබ්බේ නම්බර් එක සහිත ඒ සිම් එක වෙන කෙනෙකුට අලෙවි කරනවා මේ නම්බර් එක වෙන කෙනෙකුට අලෙවි කරනවා මගේ නම්බර් එක මම යූස් කරන්නේ නැති නිසා වෙන කෙනෙකුට අලෙවි කරනවා මොකද ඒකට හේතුව තමයි අපේ ලංකාවේ 10 digit නම්බර් එකක් තමයි අපි යූස් කරන්නේ digit 10යි තියෙන්නේ ඒක 10 digit නම්බර් එක යූස් කරනකොට අපේ ලංකාවේ තියෙන මේ සිම් කාඩ්පත් පරිභෝජනයත් එක්ක මොකද වෙලා තියෙන්නේ අපි වෙනකොට මේ නම්බර්ස් ප්‍රමාණය මදි නම්බර්ස් ප්‍රමාණය මදි ඒක නිසා මොන්නද ගැටලුවකට මොන පාලා දෙතු වෙලා තියෙනවා මෙන්න මේ කියන නම්බර්ස් මදි නිසා අර පරණ භාවිතයේ නැති නේද පරණ භාවිතයේ නැති නම්බර්ස් අරගෙන ඉස්සරහා අලුතෙන් කනෙක්ෂන් ගන්න කටියට ලබා දෙනවා ඉතින් මේක ලොකු වැරද්දක්. ඇයි එහෙම වැරද්දක් කියලා කියන්නේ? ඒකෙන් වෙන්නේ මොකද උදේ? අපේ personally identifiable information අනිත් අය අතර යනවා. කොහොමද එහෙම යන්නේ? දැන් මම use කර කර හිටු සිම්පද අලුත් කෙනෙකුට දුන්නාම මොකද වෙන්නේ?
මගේ contact details ඔකේ තියෙනවා. يعني සිම්පත නෙවෙයි දෙන්න ඔතන number එකට දෙන්න. කියන මගේ මගේ නේද අයියෝ ඔය number එකට call කරනවා. මට හිතවත් කට්ටිය මගේ ඔකට message කරනවා. ඊළඟට contacts මං හදාගෙන ඉන්නේ phone එකට. සමහර කඩේ phone එකේ sim එක නැති වුණාම පස්සේ මම වෙන sim එකක් දාලා මම ඒක use කරනවා. හැබැයි කවදා හරි දවසක අර අලුතෙන් ගත්ත කෙනාට ඔය මොනවාද numbers වලින් call එකක් message එකක් හරි ගියොත් එහෙම එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා. නේද? ඒ වගේ ගැටලු වලට ඔයාලා ඕන තරම් අහලා ඇති, දැකලා ඇති, ප්‍රශ්න ඇති වෙලා ඇති. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් ඇති. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. මෙන්න යට තියෙනවා comment එක. comment කරන්න, chat කරන්න. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ඕන තරම් අපිට ලංකාව තුළ දකින්න හම්බ වෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? මේ පෞද්ගලික විස්තර, අපේ පෞද්ගලික විස්තර වෙන ආයතනපත් වෙනවා. ඉතින් මේ පෞද්ගලික විස්තර තමයි මොනවාද? නාම, ගම, ඇඩ්‍රස් එක, date of birth, ඊට පස්සේ ඊළඟට අපේ personal photos, videos ඔය වගේ දේවල් හැම දෙයක් email address, password ඔය හැම දෙයක්ම අනිත් ආයතනපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නවත්වන්න ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. නැත්නම් අපිට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක අද වෙනකොට අපේ ලංකාවේ බහුල වශයෙන් මේ වගේ වැඩ සිදු කරන ආයතන අපිට දකින්න හම්බ වෙනවා. ඒවා හරි වැරදි. ඉතින් ඔන්න ඒ වගේ දේවල් වලට ලක් වෙලා තියෙනවා. හරි. ඔන්න මම හිතන්නේ මදුෂා යස් කියලා දාලා තියෙනවා. යස් කියලා දාලා තියෙනවා මම හිතන්නේ. ඒ වගේ ප්‍රශ්නකට යත් මුහුණ දෙන්න ඇති නේද? ඉතින් ඉන්නේ වගේ ගැටලු වලට ඕන තරම් ලංකාවේ මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් ඒ වගේම අපි ආරක්ෂා වෙන්න ඕනේ. එතකොට මතක තියාගන්න අපේ ලංකාවේ මොනවද වගේ personally identifiable information අනිත් අයකට පත් කරනවා හරිම වැරදි විදිහට. ඒ විතරක් නෙමෙයි. ලෝකයේ වශයෙන් ගත්තහම ලෝකයේ Google සමාගමක් මේ මං මේ YouTube screen කරන Google සමාගමක් මෙන්න මේ වැඩේ කරනවා. හරිද? මේ වැඩේ කරනවා. මොකක්ද කරන වැඩේ? මෙන්න මෙයාලත් අපේ මෙන්න මේ අපි සර්ච් කරන හැම history එකක්ම යාළඟ තියා ගන්නවා. සර්ච් කරන හැම word එකක්ම යාළඟ තියා ගන්නවා. ඊට පස්සේ ඒ words වලට යාළ analyze කරනවා. ඒවා වෙනමම algorithm තියෙන software වලින් තමයි වෙන්නේ. ඒවා analyze කරලා මොකද කරන්නේ? ඒ data වෙන වෙන සමාගම් වලට ලොකු ඉහළ මුදල් වලට විකුණන. හරිද? ලොකු මුදල් වලට විකුණනවා. උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම දන්නකො මම සර්ච් කරන හැමදාම වගේ වෙබ් බ්‍රවුසර් එක අපි හිතමුකෝ මොකක් හරි සෝප් එකක් ගන්න. සබන් කැටයක් ගන්න. හරිද? එහෙම නැත්නම් මම සන් ක්‍රීම් එකක් ගන්න. එහෙම නැත්නම් වයිට්නින් ක්‍රීම් එකක් ගන්න. ඔය වගේ මොකක් හරි එකක් ගන්න මම සර්ච් කරනවා. මේ ඩීටේල් අරගෙන මේ ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එක අරගෙන එයාලා ඒ ඩීටේල් කලෙක්ට් කරලා Google සර්වර්ස් වල තියාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ Google සර්වර්ස් වල තියාගින්න data ටික විකුණනවා එහි ඒ සමාගම් වලට. මොනවාද? සෝප් හදන සමාගම් වලට. මේ කට්ටිය තමයි ඔයාලා දෙන්නේ ඔයාලා වැඩිපුරට distribute කරන්න මෙන්න මේ තැන් වලට මේ සෝප්. ඊළඟට මොනවාද? sun cream නැත්නම් sun protection cream හදන සමාගම් වලට ඒ data විකුණනවා. මේවා ඔයාලට මේවා කරන්න. දැන් මොකද වෙන්නේ? ඒවා මගින් අපේ personal detail එයාලා අතරපත් වෙනවා. ඒ ඔස්සේ ඒවා යාලා එයාලගෙන් ඒ වගේ ලොකු ලාභයක් ගන්නවා. අන්තිමේද අපේ personal detail වෙන අයටපත් වෙනවා. හරිද? ඔය වගේ තත්ත්වයක් වෙනකොට බහුල වශයෙන් දකින්න හම් වෙනවා. ඒ වගේම ඔයාලා ආරක්ෂා වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ data theft ගැන කතා කරනවා නම් ගොඩාක් අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඔය දේවල් ගැන ඔයාලා අත්දැකීමින් ඉන්න. ඊළඟට දැන් මේ දවස්වල ඔයාලා මේ Facebook එකේ social media use කරනවා නම් ගොඩක් වෙලාවට අත්දැකලා ඇති මොකද්ද අර challenges තනෝනේ 5 photo challenges කියයි විවිධ දේවල් ක්‍රියා කරලා එක එක challenges තනවා. ඉතින් ওই වගේ දේවල් වලට ඔයාලා යන්න ප්‍රාප්තේ. ඒකෙන් එයාලා කරන්නේ ගොඩක් වෙලාවට ලෝකෙෙම ඉන්න මිනිස්සුන්ගේ data collect කිරීමක් තමයි කරන්නේ. data theft එකක් එයාලා කරන්නේ. personal information එයාලා ගන්නවා. කොහොමද ගන්න 5 photo challenge එකක් කියලා බොරු challenge එකක් ඔන්න හදලා දැම්මා. ඊපස්සේ අපි ඉතින් මේ මෝඩ මිනිස්සු කමන්නේ නෑ නේ වචන පාවිච්චි කරා නේද? මෝඩ මිනිස්සු දෙක එකතු වෙලා photos එයා ළඟ තියෙන කොහේ හරි තියෙන photos පහක් එකතු කරලා ඔන්න Facebook එකේ දානවා. දැන් මම මොකද වෙන්නේ? ඔය Facebook එකේ එකතු වෙන photos ටික store වෙනවා ගිහලා එයාලගේ servers වල. හරිද? servers වල. ඉතින් අපි මිනිස්සු මොකද කරන්නේ?
මේ පැත්ත හැරලා ෆොටෝ එකක් ගන්නවා, අර පැත්ත හැරලා ෆොටෝ එකක් ගන්නවා, කැම කද්දිත් ෆොටෝ එකක් ගන්නවා, ටොයිලට් එකෙත් ෆොටෝ එකක් හැම එකම ගන්නවා. අන්තිමේට ෆේස්බුක් දානවා. දැන් මට පස්සේ මොකද වෙන්නේ? ඒ ඩේටා ටික ඔක්කොම තියෙන සර්වර්ස් වල. ඒ සර්වර්ස් වල තියෙන ඩේටා ටික ඇනලයිස් කරලා අවසානයේ යාළුවන්ට පුළුවන් වුණා මේ මිනිසුන්ව බ්ලැක්මේල් කරන්න නේද? කිඩ්නැප් විවිධ දේවල් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් ඒ වගේ ආරක්ෂා වෙන්න ක්‍රියාමාර්ග යන්න ඕනේමයි. හරිද? ඉතින් ඒක නිසා ඒ වගේ චැලෙන්ජස් වලට මම හිතන්නේ ඔයාලා අහු වෙන්නේ නැතුව ඇති නේද? ඒ වගේ බේරිලා ඉන්න. ඉතින් ඔය එනේන චැලෙන්ජස් බාර ගන්න එපා නේද? ඒ වගේ ඔය ගොඩක් වෙලාට කරන්නේ අපේ ඩේටා ක්‍රිප්ට් කරන එක. හරිනේ? එහෙනම් අපි චුට්ටක් ඔය ගැන ලියමු. මම ගොඩක් කියගෙන කතා කරා. ඩේටා ක්‍රිප්ට්ස්. ඩේටා ක්‍රිප්ට්ස්. ඔතන මෙන්න මේ මාතෘකාවට ලීගල් ඉෂුස් යටතේ ලියන්න පළවෙනි එක ඩේටා ක්‍රිප්ට්ස්. හතරක් තියෙනවා. ලියන්න හතරක් තියෙන එකක් ඩේටා ක්‍රිප්ට්ස්. ඊළඟට unauthorized access to into computer system, next one intellectual property rights, ඊළඟට frauds. හරිද? අපි එහෙනම් ඩේටා ක්‍රිප්ට්ස් ගැන කතා කරමු. ලියන්න first one ඩේටා ක්‍රිප්ට්. Personally identifiable information. Personally identifiable information stolen from a computer or other device. Stolen from a computer or other device can be considered as data theft. Can be considered as data theft. හරි. Next one අපි බලමු unauthorized access into computer system. මේකත් ලොකු බරපතල වැරද්දක්. මොකද හේතුව අපි කවදාවත් අනිත් අයගේ අවසරයකින් තොරව කිසිම device එකකට හොරෙන් ඇතුළු වෙන්න එපා. සමහරක් අය අහනවා කොහොමද? අපි pattern එක අරින්නේ. මේ pattern lock එක ඔය phone වලට දාන pattern lock එක කොහොමද අරින්නේ? ඊළාට fingerprint එක කොහොමද අපි හොරෙන් අයින් කරන්නේ? ඉතින් password, passport අපි කොහොමද හොයන්නේ? ඇයි එහෙම කරන්නේ? නේද? එහෙම කරන්න එපා කවදාවත්. ඒ වගේ මොකද වෙන්නේ? අවසානට ඒ device එක අපිට hack කරනවා. නේද? අපි විසින් hack කරනවා. ඊට පස්සේ අන්තිමේදී ඒ device එකේ තිබ්බ data store හොරකම් කරනවා. නේද? ඒවට access කරනවා. ඉතින් ඒවා හරි වැරදි ක්‍රියාවන්. නේද? ඔයාලට මතක ඇති ඒ වගේ ලංකාවෙත් එහෙම සිද්ධි කීපයක් සිද්ධ වුණා. ඒවට අනිවාර්යයෙන්ම දඬුවම් නියම වෙනවා නේද? ඔයාලට මතක ඇති අර ජනාධිපතිතුමාගේ වෙබ්සයිට් එක මේ විදිහට ඇක්සස් unauthorized access කරන්න ගිහිල්ලා පාසල් ශිෂ්‍යයේ එයාට සිරදඬුවම් ලැබුණා සහ එයාට ලොකු දඬුවමක් නියම වුණා. ඉතින් ඒක නිසා ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නේද? ඉතින් මේ unauthorized access computer system එකකට වෙන එක ඉතින් හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් මේ වගේ ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් කොහොමද මේ වගේ ආරක්ෂා වෙන්නේ? ඒවට අපි ක්‍රමවේද තියෙනවා. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. එතකොට කිසිම කෙනෙකුගේ device එකට ඔය දැන් අපි හිතමු කොන්න මේසයක් උඩ තියෙනවා ඔයාලගේ යාළුවෙක්ගේ phone එක. ඒකන phone එක හොරෙන් ඒකේ phone එකේ lock එක ඇරලා ඒකේ password දැනලා හොරෙන් ඒක අරින්න උත්සාහ කරන්න එපා. ඒක එයාගේ device එක. එයා පාස්වර්ඩ් දාගෙන ඉන්නේ අනිත් අය බලයි කියලා. ඉතින් එහෙනම් බලන්න එපා යා. නේද? ඉතින් ඒවා අපි පුළුවන් තරම් මැනර්ස් විදියට අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒක තරම් ඒක තමයි අපි කියන්නේ අපේ හැදියාව කියලා නේද? ඉතින් ඒක තමයි අපි එතෙන්ට තමයි අපි මේ ICT ඉගෙන ගන්නවා කියන එකේ අවසාන ඵලය කියන්නේ ඕක තමයි. දැන් ඔතෙන්ට අපි යන්න ඕනේ. අනිත් අයගේ ෆෝන් එකක් දීප්ප කලියට ඒක දැක්ක ඵලියට ඒකේ ගිහින් ඒකේ තියෙන ෆොටෝස් වීඩියෝස් බලන්න යන්න එපා. නේද? හරි. එහෙනම් අපි ලියමු unauthorized access into computer system. It is possible to access computer systems
it is possible to access computer systems unlawfully, unlawfully with the theft of or manipulating username and password. Username and password of a computer. An organization's data can be easily be an organization's data can easily be stolen in this manner. නේද? ඔයාලා එක දන්නවා අද වෙනකොට සමහර ඕගනයිසේෂන් වල data store කරනවා නැත්නම් හොරකම් කරනවා මේ මේ ක්‍රමයට. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් ඒ වගේ ආරක්ෂා වෙන්න ඕනේ මෙහෙම කරන පුද්ගලයන්ට ඔයාලා දන්නවා කියන නම හැකර්ස්ලා කියලා නේද? හැකර්ස්ලා කියලා කියන්නේ මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් ඉටු කරන ලබන පුද්ගලයන් හරි නේද? ඊළඟට අපි යමු intellectual property rights කියන intellectual property rights. මොකද ඒක intellectual property කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා බුද්ධිමය දේපලක් කියලා නේද? Intellectual property usually related to mind creations. මනසින් කරන ලබන බුද්ධිමය නිර්මාණ වලට තමයි බුද්ධිමය දේපලක් කියලා කියන්නේ. Intellectual property rights relate to an innovation or a completely new product. Complete a new product වෙන්න ඕන අලුතෙන්ම හදපු product එකක් වෙන්න ඕන from a person or an organization current such innovations or brand new products to enter the market or the property of the first person or organization to develop the and release the product the claim ownership of sorry the claim ownership to the innovation it is easy sorry it is their right to identify themselves as the legal or lawful owners හරිද එතකොට මතක තියාගන්න මෙන්න මේ property rights ගැන කතා කරද්දී මේ intellectual property rights එතකොට එක්තරා පුද්ගලයෙකුට හෝ යම් කිසි සමාගමකට තමයි මේක අයිතිය තියෙන්නේ එතකොට ඒ පුද්ගලයාගේ දැනුම මෙහෙवला තමයි මෙන්න මේ product එක හැදුවේ එතකොට මේ product එක අනිවාර්යයෙන්ම new product එකක් වෙන්න ඕනේ completely new product එකක් වෙන්න ඕනේ හරිද වෙන කවදාවත් අපිට දැකලා නැති ප්‍රොඩක්ට් එකක් විය යුතු වෙනවා එතකොට මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපි හිතමුකෝ වෙනත් කෙනෙකු විසින් හොරෙන් අරගෙන එයාගේ ඇයි කිව්වොත් එහෙම ඒක වැරදි දෙයක් හරිද අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා මෙන්න මේ අර ප්‍රොඩක්ට් එක වෙනුවෙන් අර මුලින් හදපු කෙනාට තියෙනවා intellectual property right එකක් හැබැයි ඒක violate කිරීම වෙනුවෙන් අන්න මෙයා දෙවනි පාර්ශවයට මොකද වෙන්නේ claim එකක් එනවා. එතකොට presenting such product in the name of other or using such product for other developments or sale. විකුණුවත් වැරදි. Of such product without the knowledge of the first person or organization is illegal. නීති විරෝධී එක නේද? Such claims belong to the category of stolen intellectual property. මෙන්න මේ claim එක වදින්න මොනවද? Intellectual property rights වලට. ඉතින් මේක හරි වැරදි දෙයක්. ඉතින් ඔයාලා දැකලා ඇති. මෙන්න මේ intellectual property rights අපිට කරන්න නැතුව නේද? මේක violate නොවන විදිහට භාවිතා කිරීමට අපිට ලංකාවේ තියෙනවා මොකද ලංකාවේ කරන්නේ මේ මුළු ලෝකෙම තියෙනවා patent license එක නේද? Patent license. ඉතින් මේ patent license එක ගත්තාම පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ප්‍රොඩක්ට් එකට intellectual property right එකක් ලබා දෙන්න. හැබැයි කවුරු හරි කෙනෙක් ඒ වෙනුවෙන් වෙන එයාගේ අය එක කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට විරුද්ධව අපිට පුළුවන් නීතිමය පියවර ගන්න. හරිද? ඉතින් මොනවාක තමයි intellectual property කියලා කියන්නේ. ඉතින් අපි මෙහෙම කොහොම කතා කරත් සමහරක් වෙලාවට අහලා ඇති දැකලා ඇති මේ වගේ new production වලට සමහර ස්ථානවලදී මොකද වෙන්නේ? මෙන්න මේ claims කරගන්න බැරිව සමහර අය අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. හරිද? හරි. හරි.
සමහරක් අය කමෙන්ට් කරන ස්ට්‍රක් වෙනවද? ටිකක් කමෙන්ට් කරන්න බලන්න. ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් ටිකක් කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ ලයිව් chat එකේ මොනවා හරි ගැටලුවක් කියලා. සමහරක් අය මේ කමෙන්ට් මට මැසේජ් කරනවා මේ ස්ට්‍රක් වෙනවා කියලා. ඒකයි මේ එහෙම ඇහුවේ. හරි ඒ අරද ලියන්න intellectual property rights. Intellectual property rights related to intellectual property rights relate to an innovation or a completely new product. An innovation හරි මේ ප්‍රශ්නයක් නැහැ වගේ තේරෙන්නේ ගෞතම මේ මොකද්ද ගැටලුවක්ද නැහැ සර් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ ගොඩක් කට්ටිය බලන්න චුට්ටක් ගෞතමගේ කනෙක්ෂන් එක මොනවාරි ගැටලුවක්ද කියලා එන්නත් ක්වොලිටි එක අඩු කරලා හරි කමක් නැහැ බලන්න පුතේ ඒකට බලන්න පුළුවන් ඔය YouTube එකේ ක්වොලිටි එක අඩු කරන්න දන්නවා ඇති ඔයාලා මම අඩු කරලා බලන්න හරි intellectual property rights relate to an innovation or a completely new product. Completely new product. From a person or an organization currently. From a person or an organization currently. Presenting such products in the name, presenting such products in the names of others, of others, or using such product for other developments, for other developments. Other developments or sale of such products without the knowledge of the first person or organization is illegal හරි මේ ඔක්කොරේ ප්‍රශ්නයක් තියෙනවා වගේ ඒකයි මම මේ චුට්ටක් මැසේජ් කළුවේ බලන්න චුට්ටක් අනිත් අයට ගැටලුවක් නැති නිසා අපි හැම කරගෙන යමු එම්මත් ගෞතම් පස්සේ අප්ලෝඩ් කරාට හරි පස්සේ කමක් නැහැ බලන්න ගැටලු ඇති යාට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යාගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා එන්නවත් නැතුව ඇති හරි අවසාන වශයෙන් අපි යමු මේ patent license එක ගැන ලියන්න ඕනේ. එතකොට දැනගෙන ඉන්නවාල patent license එකක් අපිට ගන්න පුළුවන්. මේකේ මේ illegal තත්ත්වය අඩු කර ගැනීම සඳහා නේද? හරි. front. මෙයානේ අවසාන මාතෘකාව.
ලීගල් ඉෂුස් වල 4 වෙනි මාතෘකාව තමයි හරි ෆ්‍රන්ට් කියලා කියන්නේ මෙන්න මේකයි වංචාවන් කියන්නේ ඔයාලා සිංහලෙන් ඔය වචන තේරුම දන්නවා වංචාවන් දැන් ඉදන්ද ඔය සමානකාට ඔය කම්පියුටර් ශේෂ්ත්‍රයේදී ඔයාලා දැකලා ඇති බොහෝ වෙලාවට මොන හරි දෙයක් ඔයාලා ඔය ඕන දරම් ගුඩ් එකක් අපි ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරාමත් සමානකාට මෙන්න මීම් විහි දේවල් වෙනවා අපි ඩේටා අපි ඩේටා මොන හරි දෙයක් ඔන්න ඉන්සර්ට් කරාට පස්සේ කියන්නේ අපි ඉල්ලනවා මට මෙන්න මේ ඩේටා මේ ගුඩ් එක ඕනේ. හරිද මේ භාණ්ඩේ වට ඕනේ කියලා ඕඩර් කරාම සමහර කයට මොනවද වෙන්නේ වෙන භාණ්ඩයක් තමයි ඔයා ගෙදරට එන්නේ. සමහර කයට ඒකට මුදල් ගෙවුවට පස්සේ මුදලුත් නැහැ භාණ්ඩෙත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් සමහර දැන් වලට අපි එක්ස්පෝස් වුණාම දුන්නාට පස්සේ ඒ වගේ ඒ වගේ මොනවද කීක විදියට කේසස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ ඉන්ටර්නෙට් එක තුල සිදු කරන සියලුම වංචාවන් වලට අපි කියනවා ෆ්‍රොඩ් කියලා. ඉතින් මෙන්න මේ අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති කරනවා අපේ කම්පියුටර් සෙක්ෂන් වලට නේද? කම්පියුටර් වලදී වැරදි විදිහට ඒ ඩේටා යූස් කරලා මෙන්න මේ දේවල් හදා ගන්න. ඉතින් එහෙනම් අපි අවසාන වශයෙන් ඒකත් දියමු. මේකත් ඇත්තටම නීති විරෝධී වැඩක් නීතිමය වශයෙන් පියවර ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේකත්. එහෙනම් ඔන්න එකක් ලියන්න අවසාන ප්‍රශ්න. Computer prod is computer prod is any dishonest misinterpretation of fact intended to let other to do or refrain from doing something which causes loss. නේද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රැක්ට් එක කියන එක හඳුනා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් නොයි තමයි අපි කතා කරපො මොනවද legal issues. එහෙනම් ඔන්න අපි දැන් මෙන්න මේ section එකේ issues associated with the use of information and communication technology කියන එකේ first one කතා කරා මොනවද legal issues. අපි ඊළඟට යමු ඊළඟ මාතෘකාව issues related to values. Values සම්බන්ධ වෙන issues මොනවද කියලා අපි කතා කරන්න යමු. ඊළඟ මාතෘකාවල් තියෙනවා දෙවෙනි මාතෘකාව බලන්න issues related to values. ඒක අපි පළවෙනියෙන්ම කතා කරනවා අතන එකයි අපි කතා කරන්නේ planarism කියන එක. planarism කියන්නේ මෙන්න මෙහෙම වැඩක්. මොකද්ද planarism කියලා කියන්නේ? අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් විසින් ලියන ලද ඕනම දෙයක් නිසදසක් වේවා නැත්නම් මොන හරි ප්‍රශ්නෙකට උත්තරයක් වෙන්න පුළුවන් එන්න නැත්නම් රචනාවක් වෙන්න පුළුවන් poem එකක් වෙන්න ඕනම දෙයක් හරිද ඕනම දෙයක් ඔයා හොරකම් කරලා නැත්නම් ඔයා එයාගෙන් බලාගෙන ඔයාගේ විදිහට ඔයා ලියලා තිබ්බොත් එහෙම අපි ඒකට කියනවා plagiarism කියලා of stealing another's creative work and displaying it as one's own හරිද එයාගේ කියලා එක පෙන්වන එකට අපි කියනවා plagiarism කියලා හරියට නිකම් මේක මේ බුද්ධිමය මේ sorry intellectual property වගේ තමයි නමුත් ඒ වුණාට ඒට වඩා අඩුවෙන් තමයි මේකේ ක්‍රියාකාරීත්වය දකින්න මෙන්න මේක values related to issue එක හරිද එතකොට මතක තියාගන්න මේ plagiarism කියන එක අද වෙනකොට ලොකු ප්‍රශ්නයක් ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඔයාලට exam එකක් ලියද්දී උනත් කියන්නේ මොකද්ද
කොපි කරන්න එපා. කොපි කරන්න එපා. කොපි කරාම මොකද වෙන්නේ? රැගිසම් වයලේට් වෙනවා. රැගිසම් තමයි වයලේට් වෙන්නේ. කියන්නේ වෙනත් කෙනෙකු විසින් සමහරක් අපිට තේරෙනවා සමහර අපි papers බලනකොට සමහර ධර්මයන් essay එක පවා කොපි කරලා ලියනවා. අපේ සිංහල වල essay එක ලිව්වොත් එහෙම නැත්නම් ඉංග්‍රීසි වල essay එක පවා කොපි කරලා ලියනවා. එතකොට වැඩක් නෑ පුතේ. කියන්නේ වෙන කෙනෙකුගේ essay එක වෙනකෙනෙකුගේ creative idea ටික තවත් කෙනෙක් විසින් copy කරලා ලියනවනම් copy paste කිරීමක් මෙතන තියෙන්නේ creative idea එකක් නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් හරි වැරදි ඉතින් නිසා තමයි ඔයාලට ගුරුවරු හැමතිස්සෙම මේ copy කරන්න එපා copy කරන්න එපා කියලා කියන්නේ. ඉතින් මේ රටකසම් violate කරන එක වැරදි දෙයක්. එහෙම වුණාම ඒකෙන් අර මුල් පාර්ශවයටත් මොකද වෙන්නේ? හානියක් වෙනවා. ඔයාලට හානිය. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපි මෙන්න මේ දේවල් කරන එක අඩු කරගන්න කොපි කරන්න එපා කොපි කරන්න නෑ ඔයගේ own answers ලියන්න papers වලට හරිද ඉතින් දැන් සමහරක් වෙලාවට it is possible to use data and other information collected from the internet is better separate ways අපිට පුළුවන් මේ internet එකෙන් සමහර කට්ටිය මේ කියන information collect කරගෙන එයාලා මොකද කරන්නේ ඒක වෙන ක්‍රමවේදවලට ඩිස්ප්ලේ කරනවා. හරිද? මේකත් වැරදිසම් තමයි. හැබැයි අපිට පුළුවන් මේක මේ better accepted ways refer to the correct use of such collected information without any way harming the reputation of the correct owner. අර පළවෙනි ඕනෙගේ මුල් ඕනෙගේ එයාගේ මේ ડોකියුමන්ට් එකට කිසි හානියක් කරන්න නෑ. එයාගේ ක්‍රියේටිව් අයිඩියා එකට හානියක් නොකර අපිට පුළුවන් ඕනනම් ඒ කියන ක්‍රියේටිව් අයිඩියාස් අපිට පුළුවන් ඕනනම් කොපි පේස්ට් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම කොපි පේස්ට් කරනවා නම් අනිවාර්යෙන් අපි සයිටින් කරන්න ඕනේ. සයිටින් මෙන්ෂන් ද රයිට්ෆුල් ඕනර් ඇන්ඩ් ඕන ඇන්ඩ් හිස් ඕර් හර් එම්ප්ලොයර්. එහෙනම් මොන මොකද කරන්න ඕනේ? මෙයාගේ මේ මෙන්ෂන් කරන්න ඕනේ මෙයා එයා එයාව මෙන්ෂන් කරන්න අපි හිතමුකෝ මඩොහුදුර්ග කියන පොතෙන් හරිද මාටින් වික්ටම් සිංහල ලියපු මඩොහුදුර්ග පොතෙන් මම මොනා හරි ඡේදයක් කොපි කරගන්නවා මගේ ડોකියුමන්ට් එකට හැබැයි මම කොහේ හරි තැනකින් කියන්න ඕනේ මේ ඡේදය කොහේ මාටින් වික්ටම් සිංහල ડોකියුමන්ට් නම් නවල් එකෙන් මෙන්න මේ කොටස උපුටා ගත්තා කියලා අපි සයිටින් කරලා කියනවා නොකර කියනවා අපිට ඒ වගේ කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට මේ කියන ටරටිසම් වලින් බේරෙන්න පුළුවන් ඊළඟට අපිට පුළුවන් තවත් ක්‍රමයක් ඔයාලත් ඔය වැඩේ කරනවා ඔයාලා ඔය බුද්ධ ආගම නැත්නම් ඔය සිංහල වගේ අවස්ථා සම්බන්ධයේ වගේ කතා කරනකොට ඔයාලා දැකලා ඇති කෝටින් කරනවා කෝටින් කෝටින් කරනවා කියලා කියන්නේ අර ඩබල් කෝටේෂන් මාක්ස් වල ලියනවා then the use of inverted commas එහෙනම් ඉන්වර්ටඩ් කමාස් යූස් කරලා ටු අයිඩෙන්ටිෆයි සිලෙක්ටඩ් ඕ බරෝඩ් සෙක්ෂන්. අපි යම් කිසි කොටසක් සෙක්ෂන් එකක් අපි හිතමු පොතකින් ඡේදයක් ගත්තා කියලා වාක්‍යයක් ගත්තා කියලා හිතමු. ෆේෂන් එක කියන්නේ ඉන්වර්ටඩ් කමාස් අතුල අපි ලියන. ඇයි එහෙම ලියන්නේ? මේක වෙනත් තැනකින් උපුටා ගන්න ලද බව පෙන්වන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්. එහෙනම් ඔන්න කෝඩින් කිරීම අපිට පුළුවන් ප්‍රැරගිසම් අයින් කරන්න. ප්‍රැරගිසම් වැරදි ක්‍රියාවක්. ඉතින් ප්‍රැරගිසම් අපිට නැති කරන්න පුළුවන් කෝඩින් කිරීම. හරිද next one referencing අපිට පුළුවන් reference කරන්න the listing of resources from which the information was collected this is usually done at the end of the essay or article අපි හිතමු කොහේ essay එකක් හරි නැත්නම් අපි novel එකක් හරි short story එකක් හරි article එකක් හරි ලියනවා කියලා මේ ලියපු article එක ගැන මොනවාහරි document එකේ අවසානයේ අපිට පුළුවන් reference කරන්න මම මේ information ගත්තේ මේ website වලින් මේ බුක්ස් වලින් මේ මැගසින්ස් වලින් මේ නිවුස් පේපර් ආටිකල්ස් වලින් කියලා මට පුළුවන් රෙෆරන්ස් කරන්න. හරිද? ඉතින් එහෙමනම් ඒ විදියට රෙෆරන්ස් කරලා අපිට ලේසියෙන්ම මේ ටරකිසම් කියන එක නවත්තන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලත් පුළුවන් තරම් ටරකිසම් වයලේට් වෙන විදියට වැඩ කරන්න එපා. ඒ වගේ ඈත් වෙලා වැඩ කරන්න කියන එක තමයි මම මෙතනදී ඔයාලට කියලා දෙන්නේ. ඒකට මම මේ තියරි මේ වශයෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙන මාතෘකා ටිකක් ගැන තමයි කතා කරන්නේ. අතර මේක මේ විභාගයට වඩා අපේ මේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකට තමයි සොසයිටි එකේ අපි ජීවත් වෙනකොට මෙන්න මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කොහොමද යූස් වෙන්නේ කියන එක ගැන තමයි මෙතනදී අපි
වැඩිපුර ඩිස්කස් කරන්න. හරිද? ඒක ගොඩක් වැදගත්. අපි එහෙනම් චුට්ටක් එහෙම ලියමු. Plagiarism. ලියන්න මෙන්න මෙහෙම. Plagiarism means the act. ඒ යටතේ issues related to values කියන එක යටතේ ලියන්න plagiarism කියලා. Plagiarism කියලා ලියලා plagiarism is the act of stealing another's creative work. Stealing another's creative work. And displaying it as one's own. Next paragraph again, Liana. It is possible to use data and other